भग අતો સસංදස්्य න भගો අતો સමාસංස්्य න भग අહો સસද සकोે සුභාති මම මීට පෙරද ධර්මානු ශාසනා සඳහා භාවිත කළ මාතෘකා පාටයක් අද දවසෙත් වෙන කාරණාකීම සඳහා භාවිත කරනවා ඒ තමයි මේ සන්තුස්සකෝච සුභරෝජ කියල කියන කරණීයමිත්ත සූත්‍ර පර්යයාාපන්න වචන දෙක සන්තුස්සකතාව කොයි විදිහටද ජීවිතයක් නිවී සැනසිල්ල ජීවත් වෙන්නේ කොයි විදිහටද ජීවිතයක සතුට නැති වෙන්නේ කියල කියන කරුණු දෙකට අදාළව. ලෝකස්වාමී තතාගද බුදුපාණන් වහන්සේ මේ පිළිබඳව ඕන තරංකාරණ අපිට දේශනා කරලා තියෙන. බුද්ධ දේශනාව කියවීමෙන් ඇසීමෙන් ඒ පිළිබඳ දැනුමක් ලබා ගැනීම පමණක් ජීවිතය සතුටෙන් ගත කරඩ පුළුවන් වෙන්නේ නෑ. ධර්මකාරණ දැනගැ අසා දැනගැනීමෙන් කියවා දැනගැනීමෙන් වෙන්නේ. දැනගඩ පුළුවන් වෙනවා. දත්තයක් මස්තිෂ්කයට යනවා. ට එට වෙනවා. එතකොට මොලේට දත්ත යනවා දැනුමක් එෙනවා. ඒ දැනුම විසින් අපට දැනුම විතරක් නම් එන්නේ ජීවිතයට එකතු නොවී ප්‍රයෝජනය ආඩුයි. ඒක නිසා ජීවිතය ජීවත් කර වනකොට ඒ අනුකූ ලව ජීවත් කරවන්ඩ දැනගැනීම වැදගත් හුදෙක් දැනගැනීම දැනගැනීම සඳහා නොවේ. කාරුණික පින්වත්නේ. සන්තුස්සක තාව කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් නිවී සැනසිල්ල ජීවත්තනේ. සතුටෙන් ජීවත්තන එක. සතුට රැකගන ජීවත්්‍යනයක නැති සතුටක් ඇතිකර ගන ජීවත්තනය එක. සතුට නමින් හඳන්නනු ලබන්නේ සැනසිල්ල මෙතන. සැනසිල්ල ජීවත්තෙන්ට කොච්චර දේවල් ඕනේද. තරන්දේවල් ඕනද සැනසිල්ල ජීවත්ෙන් පිදන්නවා මේ ලංකාවෙේ ඕන තරමනිස්සු සන්තෝෂෙන් ජීවත්වෙලා ඉඳලතිය. මොනව නැතිකාලෙද විදුලිය බලය නැතිකාලේ සතුරෙන් ජීවත්වෙලා ඉදලති ගමම්බිමංගන්ඩ පාරවල්වලට කොකේට් නැතිකාලිත් පොහම සන්තෝෂෙන් ජීවත්ලා ඉර ගොන්කරත්තවලින් ගමනාගමනය සිද්ධ කරපු කාල්ලෙත් බෝහම සන්තෝසිෙන් ජීවත්වෙලලා ඉදර තියවා ප්‍රවාහන පද්ධතිය ඇත්තටම ගොඩාක්ම නොදියුණු කාල්ලෙත් ලොකු පවුල්ති පිල තියෙනවා පරණ නවකතාහරි පරන සිංහල ගද್්‍ය පද್ද සාಾහිත්‍ය කිය වීම තේර මනිස පවල්තිබුණ පවල් වෙලාතිබුණ විවාහ වෙලාතිබුණ නෑ පවල් වෙලාතිබුණ දරුමල්್ල හිටිය ඒ හිට දරුමල්್ල ලොකුමහ වන ගොවිಿ තැම්බත් කලා හොඳට කෑව බව්වා යුද්ධ කලා සජත් සාාල සාහිත්‍යයක් නිර්මාණය කළ ක්‍රෂිකර්ම විද්‍යාපීට නොතිබුුණු කාලි ගොඩා කුඹුරු වගා කරලා තිබුණ. ක්‍රෂිකරමය සබ්ෙක්් එකක් කැටේට විෂයයක් කටේට උගන්නල තිබුරනේ. හැබැ හුගාක් වගා කරලා තිබුණ. ිනු විද්‍යාව විද්‍යාවක් හැටට කිසිදු විශ්වවිද්‍යාලයක උගන්නලතිබුණ නෑ හැබැයි අහස සිිබින්න දාගැබ් මනස්කාන්ත වැැව් හදලතිබුණා විවාහ රජිෂ්්‍රාවරෝ හිටියනෑ හොඳට පවුල් කෑවා සිදදු නයා ආධාරයක් කිසිද්දු විදේශයකින් ලැබුනෙත් න ඉල්ලුවෙත්නේ හැබැයි ඒක හින්දම නය නැති රටකා විජීවත් වුණ. ඒ විතරක් නෙමේ දිිස්සල් නැති පැට්‍රල් නැති ඒ රට ඕ නැගමනක් බිමනක් හින්තිබුණා. එයට මොකද වුණ අආරබුද ප්‍රශ්න ඇයි නොතිබුණු දේවල් අරගන අරගත්ත දේවල් නැතිවුණට පස්සේ විිඳගඩ බෑ. නොතිබුණ දේවල් ගත්ත ගත්තට පස්සේ ඒවත් තියෙනවා ඒ තියන දේවල් නැතිවුුණට පසේ ආපහු අර ඒව නොතිබුණු තැනට ඇන්ඩ බැරුව දැන් අපි දුක් විඳනවා. මහා ගොඩක් ඇත නොහිතුුවත් මං ඉපදුන රටත්. අපදුනේ එක් දස්ශනශය හැට තුනේ. මං ඉපදුන රටත් මෙයා කාරගමන බිමන තිබුණේ නෑ. අපේ අමලට තාත්තලට ඩීසල් පෙට ලෝන වෙලා තිුණනේ. ඉන්ද හිටවන වෙලා තිබේ භූමිතෙල් විතරයි භූමිතෙල් ලේ කාලිවිකුණන්නේ කරත්තවල. කරත්ව ගි ල තයි බමතලි කර මේම කරගෝල ගන්න මට හොඳරමත තමම කියන්නේ ඒකාල තිබුණ සැපනම සැනසිල්ල සහ පහසුකම් දැන්තියන්නේ සැප පතන්නේ සැප ඉල්ලන්නේ සැප නැත්ත සැන සිල්ල සහ පහසකම් සැප පහසුකම් කියල කියන්නේ දෙක අපිට තේරෙන්නේ එක එකක් වගේ සැප කියන්නේ ලක්ෂරි ලයිෆ එකකට පහසුකම් කල කැන ෆැසිලිටිලට ලක්සරි කන ෆැසිලිටි නෙවේ ෆැසිලිටි කැන ලක්ෂරරි නෙවේ එක දෙක උදාහරණයක් වශී ස්කෝලයක් තියනවා කියන එක පහසුකමක් පාඩන් කරන්න පොත්තියනවා කියන එක පහසුකමක් උගන්නන්ට ගුරුවරු දන්නා කියන ඉන්නවයි කියල කියන එක පහසුකමක් ඉස්කෝලයන්ඩ බුක්හැර වෑන් එකක් තියනවයි කියන එක සැපත් පහසුකමක් මිනි සැපක් ස්කෝලේ කාමරේ ඒසිී කරලා තියන එක සැප පහසුකමක්න වී. සූෂ් නොතිබුුණුණු කාලේ ඉගනගත් අයපි ටයි නැති ල සූෂ කොහමත් නැති. හැබැයි දැනුමති බුණ. ඒහින්දා සැප කියන්නේ නිර්මාණය කරගන්නේ එක පහසුකම කෙලගැනෙ තියෙන් දෝනික විශේෂයෙන්ම පහසුකමයි සැනසිල්ලයි ඒකා බද්දයි ඇයි සැනසිල්ල දැනෙන්නේ හිතට පහසුකම දෙන්නෙත් හිතට පාඩන් කරන්නේ පහසු කමෙන් මිසක් සැපවලින් නෙමී. විභාග එකට පාඩන් කරන දරුවෙක් මතකතියාගන්නේ බෑගගකේ නෙවෙේ සපත්තු වලනෙ වේ. ඇත්තර මතකතියාගන්න පොතෙත් නෙවෙේ මතකතියාගන කවකටු පෙට්ටියෙත් නෙව. මතකතියාගන්න එකට බුක්හයර්ර එකේ සම්බන්ධයක් නෑ. මතක තියාගන්නේ හිතේ එ අම්මගේ තාත්තගේ වගකීමක් තමයි දරුවගේ මනස්ස නිර්රාවල්ව මතකය තබාගැනීම සඳහා නිදහස් කොට තබාගැනීම ඒකට ගැනස් යැන සිල්ලගේල යම්කිසි දරුවෙකුගේ හිතේ අම්මගේ අර්බුදය තාත්තගේ අරබුදය ආර්ථිකාර්බුදය වෙනත් අර්බුද තියෙනවනං එළමෑට පහසුකම් නෑ සැප සියද හස් ගණනක් තිබනත් මතක හිටන්නේ නෑ. එකයි නෙලාගණ්ඩ වෑයම් කරන්නේ අපි ඇත්තටම සැපද සම්පත්ද එමනැත්තං සැනසිල්ලද කියලකෙනක නිර්වචනය කරගණඩන තමන්. ෑයම් කරන්නේ කුමක් නෙලන්ඩද. මගේ ලෝකස්වාමේ බුදුපියාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්මණ සමාජයේ ජීවිතයක් සාර්ථක වෙන්ඩ ධර්ම අර්ථකාම මෝක්ෂ කියලා පුරුෂාර්ථ හතරක් තීන්ඩෝන කියලා අදහසක් තිබුණා. ධර්ම කෙල කියන්නේ දැහැමියාව පමණක් නෙවෙයි අවබෝධය දැනුම. කියන්නම් දැනුම නවෙයි දැනම කියන්නෙ එත අවබෝධය නෙවෙයි ඒ ඕනත්න් එදකම අර්ථ කියල කියන්නේ සම්පත් දේපොල පුරුශාර්ථයක් හැටට ජීවිතයක් ශාර්ථක වඩ දැනුම අවබෝධයතියෙන් දැනු සහ අවබෝධයතියෙන්ඩ ඕනි දේපල සම්පත්තිෙන් ඕනි කාම සැප සම්පත් වවිනිින්ඩ පුළුවන්කමතිේෙන්ඩ ඕනි රෝගී ශාරීරික ශක්තියක් තියනටව. ෝෂ ලෝක සත්තාව පිළිබඳ තියන හැම එකක්ම නැතිවෙනවාවාගේ කියන මේ ලෝක සත්තාව පිළිබඳ පරම හැඟීමක් අවබෝධයක් තියෙන්ඩුවනි. ඒ හතර තමයි තතාගත ධරමාන සමයෙහි ඉන්දියානු දැක්ම වෙලා තිබුණ තගත ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ ජීවිතය සැනැසිල්ල තුරුරගණ්ඩ සතුට නඩත්තු කර ග්ඩ කියපු කාරණ මොනවාද. තමාගේ හිතේ සන්තෝෂය නඩත්තු කරගඩඕනි. නඩත්තු කරඩනං රැකගඩ ඕන වර්ධනය කර ගණ්ඩ නේ. චන දෙකක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්್ථාව තියෙනවා සංරක්ෂණය කොට පෝෂණය කිරීම. සන්රක්ෂණය කරගැනීමේක? සරක්ෂණයර නැතුව පෝෂණය කළට වැඩක්න පෝෂණය කරන්න නැව සදක්ෂණය කළට වැඩක්නේ ප්‍රවේෂෙන් ඩිවල්් ඩිලප් කරන්න නැතුව ප්‍රසව් කරන තේරුමක් ප්‍රසව් කරන්න නැතුව ඩිවලප් කරන්න බෑ සතුටත්ත වගේ සැනසිල්ල ඒගේ ඒ වගේ කියන්නේ සතුට කැන්නේ රකින් ඩ ඕන එක හානියක් නොවෙනසව රැක ගණ්ඩෝන එක ඒගාවට රැකගත්තක සංවර්ධනය කරන් ඩෝන එක බුදු කියියන වොහස මනෝද මේ සම්බන්ධයෙන් දේශනා කරල තියෙන දත්තමොය කාරණ එ තමන් කාටත් නයනෑ කියන මනස තේන් ඩුව. ට හරි නයක් තියෙනමන ඒ නය ගෙවනකං හිතටලොකු බරක්මි. තමන්ට ජීවත්තෙන්ට ප්‍රමාණවත් තරං මටඕ මට ඕන ප්‍රමාණයට තියෙනවා කියන කාඩාරි සන්ත්‍රප්ත මනසක් ස 5 mindන්. සංතෘප්ත නසක් කාටහර තියෙන වන හරි සන්තෝ සිංජීවත්තනයකිෙන ඒ කැන තවන්ගේ දේපල ලැයිස්තුක් ීමේ හැකැාව තියෙනවා කියල කියනෙ එක නෙවෙයි එකින් අදහස් කරන්න මට මේ ඇති ඔබට වෙලාව තියෙන වනං කියවල බලන්ඩ ධනිය ගෝපාල තේරගාතා තේරීගාතා කියවනකට ඔබ හම්බනෝ ධනිය ෝපාල සූත්‍රේ තේරගාතාාවල ධන ගෝපාල පිළිබඳව සූත්‍ර පිටික ඒනවා කියවල බලන්න දොවාගත් කිර ඇත්තෙමි රැස්කරගත් දන ඇත ගවයම් බැඳලතියනු ප්‍රියම්බිකාව ගෙදර ඉන්නවා මගේ වැඩ දැගී වරයි වැස්සට කමක්නේ ඒ මාතෘකාාව ඒ ්‍රකාශය ගැන මීට වඩා කතාහරන්නෑ මට එකකට මීකට වෙලාවනෙ වෙයි. ඒ වෙන දෘෂ්ටිකෝනයින් බලන්න පුළුවන්.ඇ අපිට පුළුවන්ද මෙ තියන දේවල් ගැන සන්තෘප්ත මනස ඇතිමේ. අංගැන හිතේ සහනය රැකගණ්ඩ පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේශනා. මට මදවල් නැති. මධදිී මහනස කොච්චර හිතට වේදනාද කියලග කොච්චර හම්බ කලත් මතිී කොච්චර තට්ටු තිබනත් මදී. කොච්චරොහොඳ රස්සාාවත්ති වනත් මදිී. කොච්රහොද ස්කෝලිකට මය ැමත් හිතර මදී. කොයි තරහද සයපුරසේක් භාරයාවක් ගෙදරීටය හිතර මදී. කොයි තරන් දේපලතිබනත් මදිී. මොන තරම් මානසික පීඩාවත්ද. අසන්ත්‍රප්ත ද. අසහනයද තෘප්තිමත්නය මද මද මදී සාපිපාසාවෙන් පෙළෙන්න්නසේ කුයි වෙලාවෙත් බඩගින්නම් පිපාසයෙන් ඉන්නවා වගේ අපිට ලොක පීඩාවක් දැනෙනවා තියන දේවල් මදී කියන මනස මදිනන්නේෙම මදී කියන මනසක් තියෙනවවා ඇත්තට බොහෝ දෙනාට මේ තියන ප්‍රමාණයන්ගෙන් ජීවත්තෙන් දේති. මානවාවශ්‍යතා හරිසීමිතයි. අසීමිත මානවාවශ්‍ය තමාවිසින් ගොඩනගාගත්තාහම තමයි මදිවෙන්නේ. ති මුණ හිනාාවක්නේ මදදි මනසිම් පෙලෙනවා. සතුටෙන් ජීවත්වෙන පින්වන්ත මූුණු තියෙන මිනිස්සු බොහෝම චූටි භාවිතාවක් තියනයි. ් දේව ඇයි ඇත්ත කියන සතුට තියනවා ඇත්ති කියන සතුට තියනවා ඇත්ති වෙන්නේ ඇත නම් ඕන ප්‍රමාණිට නිදන් දෝනය එක දක් අපට දකිින් දෝන ඇඳන් පහලාවාක් විස්සක් ගෙදර ඇත්තටමයි යැපෙන් ඩෝනැින් තිබනට බැ තිය බක්ති විඳිලතියෙන්දනි කණ්ඩ ගොඩා තිබුණ කියලක කියනක සැනසිලිට කාරණාවක්න ඒ කාලති බක්ති විඳල තියෙන් ඊළග හිතර සාහනය තියෙන වැදගත් අනිත් කාරණාවතමයි නිර්ය වජීවත් ෙන්න්න පුළුවන් කාරණාව තමයි කාටවත් වැරද්ද කරනය කියන කාරණ ආයත්සරයක් මංගේ කාරණ හතර කියන්න අපේ හිතර තියෙනවනං ඇත්තටම ඇති කියන මනස අපේ හිතේ තිව ඇත්තටම ඒ තියනට පාවිච්චි කරලා තියෙන මනස ඇත්තටම අපේහිතේ තියෙනවනං කාටවත් මං නයනෑ කියන මනස ටමා පේෙහිතේ තියෙනවන කාටවත් මගෙන් වැරැද්දක් වෙලා නෑ කියන මනස. එය සැනසිල්ලි දායකමිණිහි. ඒ සැනසිල් ඒ කාරනාා හතරෙන් හතරම තියෙන්නේ ඇඟට සම්බන්ධ වනෙවි. හතරෙන් හතරම තියෙන්නේ මනසර සම්බන්ධව. ඇති කියන මනස බුක්දවිද ඇත කියලා තියෙන මනස නය නෑ කියන මනස කාටවත් වරදක් කරලා නෑ කියන මනස. ඒ මනසවෙඩ විදිර කරලා තින්ඩිබේ. නිකංහිතන්ඩෝ කාටහරි වැරද්දක් කරලා තියෙනවා නම්. රාත්‍රීට නිදයන්ෙත්නෑේ. කවුදගේට්ටුගාවේ ඉන්න කියලා බලන්ඩ හිතෙනවා.සිTVහයි කරන්ඩ හිතෙනවා. වාහනයක් හයිදිස්්‍යයෙන් පාරායිනෙන්ගියොත් බයහිතෙනවා. මොඩ සයිකලයක් ගේගා වනවත්ත පුහම කුසියට දු අන්ඩහිතෙනවා. සැකකටයුතු කෙනෙක් එහා මෙහා හැසිරෙනකොට බහිතියට පත්වෙනවා. කාටහරි වරදක් කරලා තියන කෙනක් මොන වේදනාවකින් මානසික අසන්තෘප්තාවකින්. හනයෙන් ජීවත්තනවා ඇද දැං මට ගහණ්ඩ ඒ දැන්මට පහරදේවී දැන්මගේගේ ගාවයිදී දැම්මාව වටකරාාවී මොන්න තරම් මානසික පීඩවත් කළල මැරි මැරි ජීවත්තන. කාටවත් රැද්දක් කරලා නැත. පරට බැහල එම අඩ පුළුවන් නයන ඒත් තර විදිවනි

සතිස්ක භෝගසු අනනුක අනව්්‍යසුක. ඒ කරෝහතර. පම්මලිම කිව්වා සතුට සන්ත්‍රක්ෂණයකට පෝෂණය කර ගණ්ඩුවන එක සතුටැ සැනසිල්ල සන්ත්‍රක්ෂණය කරනො කෙළකෙන්නේ සන්තෝසයට ඒ සැනසිල්ලට බාධ වනදේවල් නොකළ යුතුයි. අල්ලවිනික ආරමවීක. සතුට කියන්නේ මැනිිකක් රකිනා නාරජිද කුසේ රැකගණ්ඩෝන එක. මැනිකක් රකිා නාරංජිදකුස්සේ කියලා අහල ඇති. ඒ නාරංජිඳදුගාවතින මැනික තියනෙ කොහහිද. නාගයාගේ ඇගේ ඇතුලේ කන්්ටමානිිකය නාගයාගේ බෙල්ලි තියන්නේ මැ. ප නනාග අඉන්න මොනවටද කණටමානිික්ි රැකගන්ඩ නාග අන්න වෙනමනනා කත රකිට නෙමේ කන්ටමානික්කේ බිල්ලේ තුළ තියාගෙන රැකගන්නවායා එතුර සන්තෝෂය රකිින් ඩොන කොහොමද ඒ විදිහයට සන්තෝසය කොහෙදදී නැපි ඇැත්තුලේ ඒකට බාධ වෙන දේවල් කෞද කරන්නේ අපි කරන්නේ අන්ඩ චමරීව වාලදින් පියංවපුත්ත කිකීවා අ්ඩ අන්ඩන් කරකැන බිත්තරී බිත්තරය රකින කොරවක්ක කොරවක් අපි දැකල දින වෙල්ලින් රොක් කරක් විිතරකනවායි කියල කියන්නේ කොල්දක උඩ යාල වලාකුළු කඩට යාහස කඩට කියතිතියා කියලා කවිය කියන චරකිනවාය අපි සතුට රැක ග්ඩු නේ වගේ චමරීව වාලදිින් චමරි කියල කියන්නේ අදට නං අපිට ගැනු ලමයකුගේ නමක් වගේ චාමර චමරි කියනෙ වචන දෙකම එක තැනක තියෙන නවා නම් දෙග. චාමර කියනෙ සෙමර සෙමර කියල කියන්නේ ඔබ දැකල ඇති රජවරු පරණ රජවරු දෙපැත්තේ ඉන්නවා මෙ සෙමර සලනය. අදනම් මේ වටාත්තෙන් කිරෙන කාර භාරය. චාමර මිග කියලා මුොුවෙක්කින්නවා සෙමර මවා වාලදිය කියලා කැනෙ වාලිගේ. ඒ සෙමර මවාගේ වලිගේ තමාර චූට චුි තාම සියුම් කෙස් සුදුපාටයි තාම සියුම් කෙස් කුඩාක් තියෙන. ඒකෙන් තමා ඒ අර්ගන ්‍රතකට හයි කරලතා මෙම සෙමර සලයි. හෝ මඳ පවනක් සිසිල් පවනක් එනවා. එතකොට ඒ චාමර කියන මවා ම සෙමරන මවා ජීවත්වෙෙන්නේ එක වැඩකට මොකත් දරකි එය වලිගි රක බැරිත් වලිගි ඒ සෙමරමවා මරන්නේ වලගි කපාගයි එහිදා වලිග රැකගනීම උදෙසා ශාල මහන්සයක් කර. ක්ටමානික්කී තියෙන නයා දු ජීවිතයම කැප කරනවා කන්ටමානකෙ රැකගන්. අපි මොනව රැග්ඩද කැපවීම් කරඩන මුළු ජීවිතේම. එකවුන් එක රැගන් ඉන්සුවරන් එක රැකගන් EF එක රැකගන්ෆික්ස් පොසිට් එක රැකගන් පල්ගස්ටික රැකගන් ඉඩම රැකගන් ද. දරු පවුල රැකගන් ද සතුට රැකගන්්ඩද මං මගේ පෞද්ගලක ජීවිතය තොරතුරු බණට කියලතිය කබදක්වත් මගේ ගෙදර අපේ තාත්තා අම්මගේ හිතරි දෙයි කියලා හිතෙන වචනයක් කියන්නේ අවධාක් පත් අපේ අම්ම තාත්තගේ හිත රිදේ කියල හිතෙන වචනයක් කියන්නේ දැ අදරැක ගන්නවා. සංරක්ෂණයකට පෝෂණය කිරීම කියලා කියනගේ සංරක්ෂණය කරගන්නේ. සතුට කියන අපේතුර තියෙන සැනසෙල්ල පේඇත්‍ර තියවා එන දේවල් කරන්නේ. සැක හිතන වැඩක් කරන්නේ සැකහිතන වැඩක් කරලා ඒ සැක හිතුනාට පස්සේ ඒට පිළිතුරු සොයනයක නිරර්ථකයි කරන්න තිබුණේ මොගත්ද සැකහිතෙන වැඩේ නොකරයින්ඩ දැකධරක්ෂාව සංරක්ෂණය වීම. සතුට රැක ගැනීම. නිකංහරි මිස්කෝල් එකක් අහුුවෙනවට වඩා හොඳනැ්ද මිස්කෝල් නොගහයින්නේ එක මංකැනමවිතේ රනෙන සිංහලින් ලංකාවේ දැනට. කවුහර නාදුරන කෙන ක්‍රාත්ත්‍රයට ගුඩ්නයිට් කියලා මැසේද්ජ එකක් එවල අහු වෙලා කතාභාාවෙනට වඩා හොඳ නැද්ද ඒ මැසේජ් එක නැත්ත නැකත සටක්ෂණය කරගන්නගේ වැදගත්ම අපි බොහෝ දෙනාට දන්න නැහැ ප්‍රෙන්නිෂ් බෙටර්දැන්ෝ කියමන වලක්වා ගැනීම වැදගත් ගැටලුවක් ඇතිවෙලා විසඳුම් සොයාගන්නවාට වඩා ගැටලුව ඇති නොවී තබා ගැනීම ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ උත්තර හොයාගන්නවාට වඩා ප්‍රශ්නය ඇති නොවන්න සේ පැවතිීම. එතමයි ප්‍රවෙන්ච ප්‍රස සපතුට සංරක්ෂණය කිරීම ජීවි තවුල්වන විද්හ මංමේ කියන්න ඔබ දැක ලති න වොලිබෝල් අත් පන්දු කියලත් කියනවා මංහිතන වලිබෝල් වලට මන්දන්නෑ ඒක කොච්චර දුර අත්බඳු කියල තවත්වේ වලිබෝල්ලිබොල්ොල්ට ටීම් දෙකක්ින් දූනි හොඳට මං කියනදේ අහගන්්ඩ නො කියනදේ තේරුම්ගන්න කියනද අහග්ඩ නො කියනද තේරුන්ගන් වොලිබෝල් තීම් දෙකක් තීම් දෙකක් බෝල් එකක් දෙක් බෝල් එක ක්‍රීඩාව නොනවත්වා පවත්වාගන යාමට නම් මකත්දවඩෝ පන්දුව උඩතින්ඩ පන්ද උඩ රඳවා තබාගෙන ඉඩෝනිි හොඳට තේරුන්ගන් නො කියන දේ වටහග සතුට බිම වැටින් නැතුවයන්ට උඩ රඳවාගන්ඩ වන ටීම් දෙගක් ඇතුර පුද්ගලයෝ දෙන්නේෙ පවුල් පවල් දෙගක් නද උද්ගලයෝ දෙක් පවු ටීම් දෙක් බෝල්ලකා රකින්නේ පන්ද පන්දුව රකිනව කියලා කියන්නේ අලුත් කරන වැඩක් නෙම බිම වැටෙන් නැතුව තියාගෙන ඉන්නේ එක මං අහන්නෑ මංගහනමයි ප්‍රශ්ට බලාපොරොත්තුව නෑ උත්තර අත කීසරයක් පන්දුව බිමට වැටෙන්ඩ ඇද සතුට කැන උඩතියා කරණට තු කරන්න එක සතුටේ පන්දුව වචන වැටෙන්ඩ පුළුවන් සතුටේ පන්දුව මිස්කෝල්ලෙ එකින් වැටෙන්ඩ පුළුවන් සතුටේ පන්දුව මසජ් හෙකින් වැටෙන්ඩ පුළුවන් සතුටේ පන්දුව සමහරවිට වැඩකින් වැටෙන්ඩ පුළුවන් ඒ කණ්ඩායමයි බී කණ්ඩායමයි දෙක. හොලිබෝල් ක්‍රීඩා කරනවා නම් බී කණ්ඩායම පිරිස අතින් බෝලෙ බිමට වැටුන්න්නො පරදින්නේ ඒ කණඩායමද බී කණ්ඩායමද ඩායයි බ කණ්ඩායම අතිම් බෝලි වැටින ඔබිම පරාජය වෙන්නේ බ කණඩායම ප්‍රශ්නයවෙන්න පරාදය වෙන්න බී ක්ඩායිම කියලගෙන එක නෙවී ක්‍රීඩාව ඉවර වෙනවා ඒ කණ්ඩායමයි බී කණ්ඩායමයිදිකටම මංකයන්නේ වලිබෝ තේරුම් ගඩ නෙව ො කියන රනාවතේරුगा සතුට කවුරහර කනේ බිමදැම්මොත් එ සතුට රැකලනෑ නැති වෙන්නේ සතුට එක් කනකුට නවී. එක හිදා, සතුට රකිෙනයි කියන එක සාමෝහික වැඩක්. සැනසිල්ල රකිනවායි කියන එක සාමෝහික වැඩ. පිළිකන් හිත. ගේ සරහතියන පොඩි පොකුුණක්. ගෙදර ඉන්නවා දහ දෙනෙක්. සාමාජකයෝ පොඩි පොකුණ ලස්සනයි නිල්ක්‍රතේ වගේ. ඉසි දයි වතුරන්. බො මල් හැදිලා මඩ තියෙන අයකි හැබැයි මඩ ඔක්කෝම යටට මිදිලා යටයට කොච්චර මඩ මිදිල තිබුණත් උඩවතුර පිසිුදු නම් අපි බොනෝ අබීල තිය පිරිසිදුව අතුර ලස්සන පොකුුණ වටට පොඩි පුංචි පොන්්ඩ එකක් පොඩි පොං්චි පොකුණක් එක වටට දහදනෙක් වාඩි වෙලාන්නවා. පවුලි සාමාජික.ඉක්කනෙක් ගලක්ගහල මේ පොකුුණ වතුර බොර කරනවා. බොන්්ඩ වතුර නැතිවෙන්නේ බොර කරපොකිනාටද සියල්ලුදනාගේ මොවතුර අවශ්‍යතාව වරයි. දත සතුට නැති කරඩ පුළුවන්ක්ට. ප්‍රස් කරන්ඩෝනයක සංරක්ෂණය කරන්ඩෝනයක. මැනික් රකිනන්නා රජින්දකු සේ රකින් දෝනයක. බිත්තර ර කිකිිලියක සේ රැකගණ්ඩෝනයක. වලිගයව වාලදිය රකින ශෙමරමුවෙක් චාම්‍රමිගයෙක් වගේ රකින් දෝනය එක. මංවාඩිවෙලා ඉන්න ධර්මාශනයේ වාඩ විච්චාහම සැපයි. ඇත්ත එත්ො බේගිදර ගහක්ගාව ගේ ඉස්තර කාලයට ප පුංචි පැල් කොටේගාව ගහත්ළඟ ට पිටपाल पැत्रගහप बं कोට ति वाඩම ස සපති මේ ධर्माශනය රජාසනය වගේකද इතනද කියල කියන ප්‍රශ්නට උत्तරයක් देන්න බෑ वा සඒ वाඩ සप සධර්භයට අනුව වෙනස්. නිදිමත වෙලාවට ඇඳද සැප මේ ධර්මාශනයද සැප. පැදුරු කඩමහල්ලද සැප මේ ධර්මාශනයේද සැප නිදිිමත වෙලාවට එක තමයි. එද සැනසිල්ල කියන සධර්භය ඇතුළි රැකගන්න නොනික. එක කොච්චර ලොකු එකවුන්් එකක් අවශ්්‍යද කියලා කියන එක ඇත්තටම අදාල නැති ප්‍රශ්නය ඒ දන්නවද අපි හොඳට අද්‍ය කල තියෙනවා ගම්මානවෙලා අපේ මිනිස්සු හරි සන්තෝෂය ජීවත්වෙලා තිමු. එහෙමත් කෙනෙක් සහ බොහෝ දෙනා කළ යුත්තු නඩත්තු කිරීම තමයි සතුට නඩත්තු කිරීම රැකගැනීම වැදගත් සන්තෝසය රැකගැනීම වැදගත් සහනය රැකගැනීම වැදගත්. සැනසිල්ල රැකගත් සැනසිල්ල වැඩි කරගන්න ඕන තිිකටික පරිස්සමෙන් සැනසිල්ල නැති නොවෙන ආකාරයට. ඇයි කොයික රැස්ලත් ඉන්න කෙනකුට තියලා යන්ඩ තමයි වෙන්නේ. කොච්චර රැස්කලත් ඉන්න කෙනකුට තියලලා අන්ද තමයි වෙන්නේ ඒ නත්තු කරනාතරවාරේ, සැනැසිල්ල නත්තු කලාන, ආදරය නත්තු කලාන, සිතිවිල්ල නඩත්තු කලානං සතුට නත්තු කලාන, සන්තෝසයේ නඩත්තු කලානங මෙදහස් මනස නත්තු කලාන නය නැතිකම නත්තු කලාන ඇතැයි ඇති කියල කියන මනස නත්තු කලාන සන්ත්‍රප්ත භාාවේ නත්තු කලාන සෑහීමකට පත්වීම නත්තු කලාන. ඇත්තටම හොඳට ආහාරපානාරගන බුක්තිවිදලා නත්තු නාන කාටවත් වරදක් නැතැයි කියන මන සැඇති වෙන විදිේ වරදක් නැතුව ජීවිත නඩත්තුනාන සැනසිල්ලාර්ගන ඇන්දදිබුණා. එහම නනා නම් අන්තිමකාලෙ අප රධජීවත්තුනේ කියලා හිතෙන්ඩ පුළුව. කාරුණක පෙන්නත්න සන්ತෝෂේ නඩත්තු කරන්න තෙරුවන් සරණයි හැම දෙනාටව.